පොලසනේ සභාපතිතුමනි, දෙදස් දහනමේ අප්‍රේල් විසියක් වෙන දින සිදුවුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ පවත්වන විවාදය. මේ වෙනකොට මේ විවාදය පිළිබඳ පාර්ලිමේන්තුවේ දින 14ක් අපි පැය 76ක් විවාද කරලා තියෙනවා. මේ සඳහා ගණන් බැලුවොත් මිලියන 150ක් රුපියල් රජය වැය කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ විවාදය සඳහා. ලස්සනේ සභාපතිතුමනි, මේ සිද්ධිය පදනම් කරගෙන අගරදු ගුරුතුමා, ඒ වගේම කතෝලික සභාව මේක විශාල රටේ මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ, එතුමලක් කිතුණු බැතුමතුන් හැටියට සාධාරණයි කිතුණුවන්ට වෙච්ච අසාධාරණ පිළිබඳව. නමුත් මේක පළවෙනි රටේ සිද්ධ වෙච්ච ආගමික ප්‍රහාරය පමණක් නෙවෙයි. අපිට මතකයි දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, අරන්තලාව, ඒ වගේම කාත්තංකුඩි පල්ලිය, මේ සියලුම ආගමික ස්ථානවලට විවිධ අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. දැන් දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරා කියලා, අරන්තලාවේ භික්ෂු ඝාතනය කියලා ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කරලා අහිංසක මිනිස්සු මැරුවා කියලා අපි අවුරුදු ගාණක් සිංහල බෞද්ධෝ මේක ඇදගෙන ගියේ නැහැ. හැබැයි ඒ අය ත්‍රස්තවාදීන් කියලා අඳුරගත්තා, යුද්ධය පරාජය කරා, ඉවරයි. හැබැයි මේ කාරණය පිළිබඳව දැන් අප්‍රේල් මාසේ වෙනකොට මේිට කලින් ජනාධිපති කොමිසක් පත් කරලා තියෙනවා. දැන් අප්‍රේල් මාසේ වෙනකොට මේකට අවුරුදු 5ක් වෙලා තියෙනවා. අපි පිළිගන්නවා මේකෙන් 300කට ආසන්න පිරිසක් මිය ගියා, 506ක් තුවාල වුණා. මේ කාරණය පිළිබඳව අපි ඉතාම හොඳින් දන්නවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ, මේ සිද්ධිය කරපු අය ගැන කවුරුත් චෝදනා කරන්නෙත් නැහැ. කතෝලික සභාව මේ ප්‍රහාරය එල්ල කරපු අයට චෝදනා කරන්නෙත් නැහැ. මේ ප්‍රහාරය වළක්වා ගන්න කටයුතු අයට කරපු අයට චෝදනා එල්ල කරන්නෙත් නැහැ. හැබැයි කොහෙවත් නැති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට චෝදනාවක් එල්ල කරනවා. දැන් ගහපු මිනිස්සු අඳුරගෙන තියෙනවා, මේ ප්‍රහාරය වළක්වන්න කටයුතු කරපු නැති අඳුරගෙන තියෙනවා. හැබැයි මේ කිසිම දෙයක් කරපු නැති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට චෝදනා එල්ල කරනවා. මුලසනේ සභාපතිතුමනි, අපි විශේෂයෙන් අගරදු ගුරුතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම ගෞරවයෙන්, බොහොම ගෞරව කරපු ආගමික නායකයෙක් අගරදු ගුරුතුමා. මම කතෝලික ජනතාවට බොහොම ගරු කරනවා. මගේ ගරු මන්ත්‍රීතුමාත් ඉන්නවා. හැබැයි අපි අගරදු කුමාර ගරුතුමා ඇතුළු, අගරදු ගුරුතුමා ඇතුළු කතෝලික සභාවට වැඳලා කියනවා, කතෝලික ජනතාවට මේ රටේ තිබුණ ගෞරවය නැති කරගන්න බාපුතුමාලා. මේ සිද්ධිය දේශපාලනීකරණය කරගෙන කතෝලික ජනතාවට තියෙන ඒ ගෞරවය නැති කරගන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම අපි ඉතාම ගෞරවයෙන් කතෝලික සභාවට අගරදු ගුරුතුමාට කියනවා. මේකෙන් වෙන්නේ අන්තිමට ගිහිල්ලා ඔයාලගේ මිනිස්සු ටික ජර්ම ගාව නවතින්න. මතක තියාගන්න මේකෙන් වෙන දේ. මට කතෝලික පූජකතුමාලා කීප බලක් හම්බුණා අගරදු ගුරුතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ. ඒ අය ඉන්නේ දැඩි කනස්සල්ලකින්. ඒකට හේතුව තමයි අපි දැක්කා පසුගියදා අගරදු ගුරුතුමාගේ මාධ්‍ය හමුව. එතුමා මාධ්‍ය හමුවේ කියනවා සජිත්ටයි අනුරටයි ඡන්ද දෙන්නලු, වෙන කාටවත් ඡන්ද දෙන්න එපයි කියලා. කොහොමද දේශපාලන නායකයෙක් කෙනෙකුට ඡන්ද දෙන්න කියන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පහුගිය කාලේ මැතිවරණේ විශාල බෞද්ධ බලවේගයක් ගොඩනැගුණා. හැබැයි අස්කිරි මල්ලති නායක හාමුදුරුවෝ ප්‍රකාශ කරේ නැහැ සිංහල බෞද්ධ ජනතාව කියලා ගෝඨාභයට ඡන්ද දෙන්න කියලා. එහෙම ආගමික නායකයෝ ප්‍රකාශ කරන්නේ නැහැ. ආගමික නායකයෝ දේශපාලන වේදිකාවට එන්නේ නැහැ. ආගමික නායකයෝ කළ යුත්තේ තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීම, තමන්ගේ ආගම ආරක්ෂා කිරීම. ඉතින් ඒ නිසා මට තේරෙන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ ඇයි කාදිනල් උන්නාස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයාට, අනුර දිසානායක මහත්තයාට ඡන්ද දෙන්න කියන්නේ? ඒ කියන්නේ කාදිනල් උන්නාස්සේගේ ඩීල් එක තියන්නේ ඒ දෙන්නත් එක්ක විතරද? දැන් බලන්න, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ කියලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, ජාතික ලැයිස්තු මන්ත්‍රී කියන්නේ මරාගෙන මැරෙන බෝම්බ කාර්යයේ තාත්තා දෙන්නෙක්ගේ, එක්කෙනෙක් මාමණ්ඩි. ඒතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් තුන්දෙනෙක්ගේ මාමා සහ තාත්තා ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච පක්ෂයට ඡන්දයක් දෙන්න කියන තරම්, එහෙම කියන්න තරම් අදගර අගරදු ගුරුතුමා මන් දන්නේ ඇයි මේ තත්ත්වයට පත් වුණේ කියලා. ඉතින් ඒ නිසා මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් මේ පිළිබඳව. ඒ නිසා මෙවැනි ප්‍රකාශයක් දැන් අවුරුදු 5ක් ගිහිල්ලා මේ සිද්ධිය සම්බන්ධයෙන් මගේ ළඟ සියලු වාර්තා තියෙනවා. මට කියන්න පුළුවන් එකින් එක, මේ ප්‍රහාරය වෙච්ච දවසේ ඉඳලා, මේක හඳුරගත්ත දවසේ ඉඳලා
මේක කවුද කරේ කියලා මම මේ පිළිබඳ ඊළඟට එන්නම්. ඒ නිසා අගරදුගුරු හිමිපාණන් වහන්සේගෙන් ඉතාම ගෞරවයෙන් නැවත නැවතත් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. සිංහල බෞද්ධ අපිට දළදා මාලිගාවට මහනුවර අපි දළදා මාලිගාවට ගැව්වම අපිට මේ වේදනාව තියෙනවා. අපේ මුදුන්මල් කඩක් වෙන ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කළ සිංහල බෞද්ධ ප්‍රතිපදුන් මැරුවා. අපි කොමිෂන් නිල්ලුවේ නැහැ. අපි ඒක අල්ලගෙන ඡන්ද දෙන්න කිව්වේ නැහැ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් කතෝලික සභාවෙනුත් අගරදුගුරුතුමාගෙනුත් නැවත නැවතත් ඉල්ලීමක් කරනවා. මේ ප්‍රහාරයේ දේශපාලනීකරණය කරන්න එපා. මේක අපි දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා මේක ලකුණු ගන්න හදනවා. මේකම අපි දැක්ක සමහරු අපේයත් ගන්න හදනවා. ඒක දේශපාලනය කියමු. හැබැයි අපි කියන්නේ ආගමික නායකෙක් කතෝලිකන්ට නායකත්වය දෙන අගරදුගුරුතුමා අද අගරදුගුරුතුමා මේ දේශපාලනී කරණයට එන්න එපයි කියන එක ඉල්ලීම කරනවා. අර මුලාසේ මන්තුමනි තුතුවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කලින් කතා කරපු මන්ත්‍රීතුමා මේක ඇස්ටිමේට් එකකුත් දුන්නා. බෑ කතා කරලා තියෙනවා මෙච්චරක් වියදම් කරලා තියෙනවා කියලා. මම හිතන්නේ මේ මැනරූම් ජීවිතවලට පැයවලින් වන්දි ගෙවන්නත් බෑ, මුදලින් වන්දි ගෙවන්නත් බෑ. වෙන්න ඕන හොඳම දේ තමයි සාධාරණ ඉෂ්ට වෙන එක. ඒ සාධාරණ වෙනුවෙන් තමයි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂයක් විදියට අපි කතා කරලා තියෙන්නේ. මේකේ සාධාරණ ඉෂ්ට වෙනවා නම් අපිට මේ කතාව අවසන් කරන්න පුළුවන්. හැබැයි සාධාරණ ඉෂ්ට වෙන පාටක් නෑ ගරු මුලාසේ මන්තුමනි. විශේෂයෙන් මම යන්නම් 2015ට දැන් මේගොල්ලෝ දැනනවත් බණින්නේ රවි සෙනෙරත්නටයි CID එකේ සානි මහත්තයටයි ආණ්ඩුව අය බයිනෝ අපි දැක්කා. ඒ වගේම ඊයේ පෙරදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් රවීට සානිට බයිනෝ අපි දැක්කා. මේගොල්ලන්ට මේ බණින්න හේතුණු කාරණේ පොඩ්ඩක් මං ගන්නම්. 2015 පොලිස්පතිතුමා ලිඛිතව එව්වා විමර්ශන කරන්න කියලා කාරණා කිහිපයක් CID එකට. සාමාන්‍යයෙන් CID එකට විමර්ශනය කරන්න පුළුවන් තියෙනවා මුදල් ගනුදෙනු නම් 150ට වැඩි, වංචාවක් නම් 150ට වැඩි, එහෙම නැත්නම් සයිබර් අපරාධ, එහෙම නැත්නම් පොලිස්පතිවරයා ලිඛිතව එවන විමර්ශන තමයි විමර්ශනය කරන්න ඕනේ. ඉතින් ඒ විමර්ශන අතර තිබෙනවා කීට්නර්ට වද දීම, උපාලි තෙන්නකෝන් පහර දීම, නාමල් පෙරරා පහර දීම. මෙන්න මේ සම්බන්ධව විමර්ශනය කරද්දී ට්‍රිපොලි ප්ලැටූන් එකේ 5 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා බුද්ධියන්සෝල. ඒ වගේම ප්‍රගීත් එග්නලිගොඩ අතුරුදහන් කිරීම පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව ගිරිතලේ කඳවුරේ 12 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. පොහොන් පැහැදිලිවම නීතිපතිවරයා සාක්ෂි තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකට නඩුව ගොනු කරලා තියෙනවා. ඒ වගේම මේ කාරණා දෙක සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා විදිහට එවකට එතුමා කටයුතු කරපු අවධියේ මේවා සිද්ධ වුණේ. ඔහුගෙන් කට උත්තර අරන් තියෙනවා අධිකරණයට කරුණු ගොනු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා ශානි අබේසේකරටත් ඒ වගේම CID එක සම්බන්ධවත් විශාල වෛරයක් ගෝඨාභය රාජපක්ෂ තුල ඇති වෙලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ තුල විශාල වෛරයක් ඇති වෙලා තිබුණා විශේෂයෙන්ම ශානි අබේසේකර සම්බන්ධව. 2018 ඔක්තෝබර් 26 ඒ කියන්නේ දවස් 52 කුමන්ත්‍රණය වෙනවත් එකම මොකද වෙන්නේ? හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා විදියට පත් කරනවා. ඒ දවස් 52 කුමන්ත්‍රණ කරුවන් විසින් බලයට පත් කරපු ආණ්ඩුව විසින්. ඒ වගේම කෑගල්ලේ DIG වරයා විදියට පාලිත සිරිවර්ධනව පත් කරනවා දවස් 52 දී. මේක ගලපලා බලන්න එන්න අඩියෙන් අඩිය ඔහම එනකොට අපි කියන්නම් මේ කුමන්ත්‍රණකරුව මහමලකරුව මම නමින් නම් කරන්නම්. පොඩ්ඩක් ඉන්න ආගෙන පොඩ්ඩක් ඉන්න නම් කරලා දෙන්නම්. හරිද? ඊළඟට දවස් 52 දී නොවැම්බර් 30 පොලිස් නිලධාරීන් 2 දෙනෙක් වහු නැති වලදී ඝාතන වෙනවා. දැන් ඔන්න මේට කලින් කතා කරපු මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා මේ ඝාතන සම්බන්ධව බුද්ධ්‍යංශ වාර්තා කරලා දිනවා කියලා. හැබැයි මේ පොලිස් නිලධාරි දෙන්නගේ ඝාතනයේ සම්බන්ධව බුද්ධ්‍යංශ CID එකට ලියනවා මේ වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනව ඝාතනය කරේ LTT එක කියලා. LTT එකට මේක පවරනවා මේ වවුනතිව් පොලිස් නිලධාරීන් දෙන්නගේ ඝාතනය. හැබැයි පසුව හෙළිවෙනවා මේක සහරාල්ල කරපු වැඩක් කියලා පසු හරි වෙනවා. එහෙනම් බුද්ධිංශ දැනම සහරාල්ල කරයි කියලා දැනම පැහැදිලිවම LTT ගිනුමට මේක බැරකරන්න කටයුතු කරේ මේ කුමන්ත්‍රණයේ කොටසක් විදියට. ඒ වගේම 2019 නොවැම්බර්
කෑගල්ලේ බුදු පිළිම කැඩීම හැබැයි මේක CID එකට බාර දෙන්නේ නැහැ මේ කෑගල්ලේ බුදු කැඩ පිළිම කැඩීම සම්බන්ධව අපේ සුජිත් සංජය කෑගල්ලේ මන්ත්‍රීතුමා බොහොම හොඳට මේක දන්නවා ඒ බුදු පිළිම කැඩීම සම්බන්ධව පරීක්ෂණ පවත්වන්නේ අර දවස් 52 කුමන්ත්‍රණයේ වෙලාවේ කෑගල්ලේ DIG වරයා ඉදිරිපත් කරපු පාලිත සිරිවර්ධන තමයි මේ කෑගල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධව පරීක්ෂණය මෙහෙවන්නේ අන්න එතනත් අපිට බරපතල සැකයක් තියෙනවා කෑගල්ලේ බුදු පිළිම කැඩුවේ පාලිත සිරිවර්ධව දවස් 52 දී කියලා DIG කරලා තමන්ගේ කුමන්ත්‍රණේ එක මෙහෙයුමක් විදියට කියලා අපිට බොහොම පැහැදිලිවම පේනවා ඒ වගේම කෑගල්ලේ මේ පරීක්ෂණ කරන නිලධාරීන් යනවා සහරාන් ඉන්න ගමට ග්‍රාම නිලධාරීවරයා වාර්තා කරනවා සහරාන් ගමේ නැහැ කියලා හැබැයි පාලිත සිරිවර්ධන මේක පොලිස්පතිවරයාට වාර්තා කරන්නෙත් නැහැ මේ සම්බන්ධව ට්‍රැවල් බෑන්ඩ් එකක් විදේශ ගමන් තහනමක් ගන්න කටයුතු කරන්නෙත් නැහැ අන්න කුමන්ත්‍රණේ ඒ පාර්ශවකරුවන් තමන්ගේ කුමන්ත්‍රණය සඳහා වටපිටාව සකස් කරන්න කටයුතු කිරීම ඒ වගේම එක තැනක කියනවා ඒගොල්ලෝ ඉන්ටර්පෝල් එකේ සහාය පැතුවලු ඉන්ටර්පෝල් එකේ සහාය පැතුවා නම් ඒ ඉන්ටර්පෝල් එකට සම්බන්ධ ඒ වෙදසිංහ මං හිතන්නේ හරිද වෙදමුල්ල කියන නිලධාරියෙක් තමයි ඒස්පී විදිහට හිටියේ ඔහුට මේක යොමු කරන්න හැබැයි ඔහුට යොමු කරන්නේ නැහැ මේකත් යොමු කරන්නේ CID එකට තමයි යොමු කරන්නේ ඉන්ටර්පෝල් එකට මේ පිළිබඳව දැනුවත් කිරීම කරන්න කියලා නිසා එතනත් අපිට සැකයක් තියෙනවා මේ කටයුත්තදී ඔව් කෑගල්ලේ DIG වරයා කටයුතු කරපු ආකාරය සම්බන්ධයෙන් ඊට පස්සේ තමයි අපේ කබීර් රෂී මැමතුමාගේ ලේකම්වරයෙක් දෙන ඔත්තුවක් පදනම් කරගෙන වනාත විල්ලුවේ පරීක්ෂණයක් සඳහා යනවා CID එක. එතනදී බෝම්බ මං හිතන්නේ කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් එක්ක බෝම්බ කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් එක්ක සැකකරුවන් අත්අඩංගුවටපත් වෙනවා. ඔන්න එතනින් පස්සේ තමයි සානි අබේසේකර උපදෙස් දෙන්නේ මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. එතනින් පස්සේ බොහොම පැහැදිලිවම අපි දන්නවා මේ සියලුම අත්අඩංගුවට ගැනීම මේ කෑගල්ලේ බුද්ධි පිළිම සම්බන්ධව සියලුම අත්අඩංගුවට ගැනීම සහ සංකීර්ණ විමර්ශනයක් ආරම්භ වෙන්නේ එතනින් පස්සේ. ඒ වගේම ජමීල් කියන අන්තවාදී ත්‍රස්තවාදී සම්බන්ධව 2018 වාර්තා වෙලා තිබුණා. 2018 මේ ත්‍රස්තවාදී සම්බන්ධව වාර්තා වෙලා තිබුණා. ඒ වගේම ඒ 2018 ත්‍රස්තවාදී කියලා විදිහට අඳුනගත්තු ජමීල් දැන් ත්‍රස්තවාදී කටයුතු වලින් ඈත් වෙලා ඔහු පිළිබඳව ගැටලුවක් නැහැ කියලා අර ජනාධිපති තුමා දවස් 52කට පත් කරපු නිලධාරියෙක් වාර්තා කරලා තියෙනවා දැන් ජමීල් බොහොම හොඳයි කියලා. මේ හැම දෙයක්ම මේ කුමන්ත්‍රණ කරුවන්ගේ එක එක පියවරන් විදිහට තමයි අපිට පේන්නේ. ඒ නිසා දවස් 52 දී ජමීල් කියන ත්‍රස්තවාදියා හොඳ උනේ කොහොමද කියලාත් මම ඔය ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීවරයාගෙන් අහනවා. දවස් 52 කුමන්ත්‍රණය මේ මහා පාස්කු ප්‍රහාරයේ තව එක කොටසක් විදිහට අපිට බොහොම පැහැදිලිවම පේනවා. ඒ වගේම නිලන්ත ජයවර්ධන. ඔව් අප්‍රේල් මාසයේ 11 බුද්ධ CID එකේ DIG ට ලිපියක් යවනවා රහසිගත ඔව් මේක සීල් කරපු ලිපියක් විදිහට. හැබැයි ඒක විදේශගතලා ඉන්න රවි සෙනිරත් මේක කඩලා කියවන්නේ 17 වෙනිදා. හැබැයි මේක සානිගේ අතරපත් වෙන්නේ ඔහු විසින් බාරදෙන DIG වරේ හරහා අප්‍රේල් 22 වෙනිදා. ඒ කියන්නේ සානිගේ අතට මේ තොරතුරු එනකොටත් බෝම්බ පත්තු වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේගොල්ල මේ සානිට රවීට පටලවන්න හදන වෙන මොකුත් ඉඳන් නෙමෙයි මේ ගෝඨාභයට විරුද්ධව ඔවුන් ක්‍රියාත්මක කරපු නිසා. විශේෂයෙන්ම සානි රවී යුගලය මේ සම්බන්ධව නඩු 42ක් මේ සිද්ධියෙන් පස්සේ දානවා. ඒ වගේම සැකකරුවන් 93 දෙනාගෙන් 89ක්ම අත්අඩංගුවට ගන්නේ සානි රවි යුගලයේ ඉන්න කාලේ. දැන් මම දැක්කා ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කෝවා විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා කියලා. කවුද අත්අඩංගුවට ගත්තේ? අත්අඩංගුවට ගත්තේ කවුරුත් නෙමෙයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී බදුර්දීන් මන්ත්‍රීතුමා. ඒ වගේම ඊට පස්සේ අත්අඩංගුවට ගත්තා අසාත් සාලි මහත්තයා. ඔන්නෝම 4 දෙනෙක්ව තමයි අත්අඩංගුවට ගත්තේ. හැබැයි ඒගොල්ලෝ අතර නිදොස්කොට නිදහස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ වැරදිකරුවන් නොවන බව බොහොම පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේගොල්ලෝ අත්අඩංගුවට ගත්තයි කියන පිරිස්
නෑ නම කිව්වේ නෑ නම් කිව්වේ නෑ ඉස්සල්ලා කතා කරපු മന്ത്രിතුමා ඉස්සල්ලා ගොඩක් മന്ത്രി කතා කරා නම කිව්වේ නෑ 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 ඔය නම කියන්න වැඩි නෑ 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 මම කිසිම අවස්ථාවක් කිව්වේ නෑ ඔබතුමා බලන්න ඉස්සල්ලා කතා කරා තව එක විනාඩියක් තියෙන කරු මන්තුමා නෑ නෑ නම කිව්වේ නෑ බලන්න හන්සාට එක බලලා කියන්න නම කිව්වේ නෑ नालकशील महत्यागेवनिकाव जनाधिपति घातन कुमंत्रण विपक्ष नायक कार्यालय वेंकलो जनाधिपति घातन कुमंत्र ट्रेवल बैंड नालक अतरंग रेड नोटिस नालक सिल्वा नालक सिल्वा अरेस्ट करा मुखदार नामल कुमार जवनिका मैत्रीपाल सिरसे महत्या मे सीरम गलपल बल अपेदीलोरम क्रियात्मक उने मे महापावादीव मे महा कुमंत्रणे क्रियात्मक महा बोहम पैदली अपिट अलुते परीक्षण पावत कौर परीक्षण पावत परीक्षण पावतोने नीलांत जयवर्धन अमुदा बुद्धि प्रधान साले अब रणिल विक्रम सिंह महत्याद यदा हमुदा बुद्धि प्रधान सलेव अद बुद्धियांश सियलुम बुद्धियांश प्रधान पत्कल दीनों सियलुम बुद्धियांश प्रधान पत्कल दीनों एनिसा अपिट पेनवा रणिल विक्रम सिंह महात्म्या खटेतु करमिंगिन्ने अदनविट ए महापावादीम सिदूनु महापावादीम सिदूनु महाकुमंत्रण करुवन आरक्षा करीम संबंधो एनिसा बहुम पहदिली गोटाबे राजपक्ष बले लबा गनीम संदहा मे महाकुमंत्रणे महामलकरुवा विधियट සලෙත් එක්ක කියලා තමයි මේ ගේම ගහුවේ මේකට අලුතෙන් කියන්න ආය අලුතෙන් පරීක්ෂණ පවත්වන්න දෙයක් නැහැ අපිට නම් පරීක්ෂණය බොහොම පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය අද මේ රටේ අය දන්නවා අපි දැක්කා කාදිරල්තුමාට චෝදනා කරනවා කාදිරල්තුමත් පරීක්ෂණය නිරීක්ෂණය කරලා තමයි එතුමා නිගමනය දීලා තියෙන්නේ ඒ නිගමනය තමයි සලෙයි ගෝඨාභය රාජපක්ෂයි කියලා තමයි බලය ලබා ගැනීම සඳහා මේ මහා පාවාදීම කුමන්ත්‍රණය කරලා තියෙන්නේ අද මේ මදිවට අපි දැක්කා මේ අය අලුත් කුමන්ත්‍රණයක් කරනවා ඒ අලුත් කුමන්ත්‍රණයට මෙහෙ පැත්තේ ඉන්න සිරිසේන උන්නහවත් සම්බන්ධ කරගෙන සිරිසේන උන්නහ මොකද්ද කියන්නේ සිරිසේන උන්නහ කියනවා මේක ඉන්දියාව විසින් කුමන්ත්‍රණයක් කරපු කුමන්ත්‍රයලු ඉන්දියාව යකෝ හත් දෙයනේ තුම්පාරක් කියලා තියෙද්දි ඒක ක්‍රියාත්මක නොවීම නෙමෙයිද වරද ජනාධිපතිවරයා හැටියට උන්නහ හිටියා නේද දවස් 52කට කලින් රජ්‍යත් බඳුන් බණ්ඩාරයි මායි තමයි අමත්‍ය සහ නියෝජ්‍ය අමති හැබැයි දවස් 52කට පස්සේ සිරිසේන මහත්තයා නේද මේ ආරක්ෂක අංශ සේරම මෙහෙව්වේ ඒ නිසා ගෝඨාභය සිරිසේනව පාවිච්චි කරා ඒ වගේම සලේලා මේ සියලු දෙනාම එකතු වෙලා මහා පාවාදීමක් කළා මහා කුමන්ත්‍රණයක් කළා දැන් ඊළඟ බල පෙරලිය ඊළඟ බල මෙහෙවුම සඳහා සිරිසේන අද රනිල් වික්‍රමසිංහලගේ ඔඩොක්කුවට වැටිලා තියෙනවා අද රාජපක්ෂලගේ මේ ඔඩොක්කුවට වැටිලා තියෙනවා නිසා ඊළඟ බල පෙරලිය සඳහා දැන් මේගොල්ලෝ භූදේශපාලනයත් එක්ක ගලපලා අද ඉන්දියාවත් මේකට පටලව ගන්න හදනවා අද ඉන්දියාවත් පටලව ගන්න හදනවා මොකද ඉන්දියාවෙන් දැන් මහමැතිවරණයක් තියෙන වෙලාවක දැන් මේ බෝල දාන්න මහා කුමන්ත්‍රණයක් මහා විදේශ බලපෑමකුත් එක්ක කොන්ට්‍රැක්ට් එකක් කරන් තියෙනවා මේකේ ගහපන් ඉන්දියාවට කියලා මේ බෝම්බ වත්තු කරේ ඉන්දියාව කියලා ඒ නිසා අපිට බොහොම පැහැදිලි ගර්මන්තුමාට කලම්පිය රටක් විදිහට මට තව වෙලා දුන්නා අපිට දිගින් දිගටම උදව් කරා ඒ වගේම ඉන්දියාව සූදානම් මේ පරීක්ෂණ පවත්වන්න ඒගොල්ලන්ගේ සහාය ලබා ගන්න මම කියනවා ඉන්දියාවේ සහාය ලබා ගන්න අපි ඉන්දියානු තානාපති වලත් එක්ක කතා කරපුවාම ඉන්දියාව සූදානම් මේ පරීක්ෂණ වලට සහාය ලබා දෙන්න මුලසනේ සභාපතිතුමනි නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හාෆ් ෂීට් එක ලියාගෙන අවිල්ල කතා කරනවා එතුමා හාෆ් ෂීට් එකක් මම කතා කරනවා ඔබතුමා පොයින්ට් එක මොකද්ද පොයින්ට් එක එතුමා මගේ නම කියලා කිව්වා මම බොරු කිව්වයි කියලා මම මන්ත්‍රීතුමා අධිකරණයේ තීන්දුවත් බුද්ධ්‍යාංශ වාර්තාවත් එක තමයි මම කිව්වේ 2015 ඉඳලා බුද්ධ්‍යාංශ වාර්තාව මම සභාගත කරා මම අධිකරණයේ තීන්දුව නලින් ප්‍රනාන්දු කතා කරන්නේ හාෆ් ෂීට් එක තියෙන දේ අපි කතා කරන්නේ ලිඛිත දේ බුද්ධ්‍යාංශ වාර්තා සා නියම දේ
ගරු මන්ත්‍රීතුමනි බොහොම හොඳයි මම ඊළඟට කියන අර ඩොක්ටර් සාෆි ගැන ඩොක්ටර් සාෆි ගැන කියපු කතාව මම දැක්ක රතන හාමුදුරුවොත් මොකද්ද කතන්දරයක් කියනවා ඒ වෙලාවේ පැමිණිලි 600ක් ඇවිල්ලා තිබුණා ඒකේ පැමිණිලි කරපු එකෙන් 182කට ළමයි නැහැ කියලා කිව්වා මේ වෙන විට 182කින් 120ටම ළමයි ඉන්නවා මේවා පට්ටපල් බොරු මේ ඒ ඩොක්ටර් සාපිට අද හිඟ වැටුප් එක ගෙවලා තියෙනවා ඒක මන්තුමා ඔබතුමාට අමතර විනාඩි 3යි ලැබුණේ ඒක අවසානයේ තව වෙලාව දෙනවා තව විපක්ෂ නායකයන්ට තව වෙලාව දෙනවා ඒ නිසා හිඟ වැටුපුත් එක්ක දැබිලා තියෙනවා මට තව විනාඩි 4ක් 5ක් දෙනවා ඔබතුමා වෝ නම් පරීක්ෂා කරලා බලන්න හිඟ වැටුපුත් එක්ක කියලා දෙනවා ඒ නිසා ඩොක්ටර් සාපිලා වගේ හොඳ දොස්තරලව එයාලගේ ආත්මය විනාශ කරපු අයට දැන් වන්දි හම්බෙලා තියෙනවා ඒ වගේම දැන් මම කොලෙක හාෆ් විසි සීට් එක ලියාගෙන ආවා කියලානේ කිව්වේ මෙන්න දැන් සභාගත කරනවා මම ලිපියකින් එකට පළවෙනි ලිපිය තමයි මම සභාගත කරන මේ ගොනුවේ තියෙනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ සභාගත කරන ලිපියකින් එකට මම කියන්නම් පළවෙනි එක තමයි ඇමුණු මේක කීත් නර් ඝාතනයේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ 87-10 EM දරන වාර්තාව 1 ඇඟනුම් 2 කිල්නොච්චි පොලිස් ස්ථාරයට අනුයුක්ත පොලිස් පරීක්ෂක තිලකරත්න නිලධාරියා විසින් ඒ වාර්තාව ඊළඟට ඇමුණුම් 3 හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක චූලා කොඩිතුවක්කෝ මහතා වවුනතු සිද්ධිය ගැන 2008 සැප්තැම්බර් 5 දෙසැම්බර් 5 ඒ සම්බන්ධ වාර්තාව ඇමනුම් 4 2020 පෙබරවාරි මාස පළමුවෙනිදා ගරු මන්තුමා මට දැනුම් දීමක් කරලා නැහැ වෙලාව ඔබතුමාට අමතර දීලා තියෙන විදිහට විපක්ෂ නායකතුමා ඒ වාර්තාව ඇමනුම් 5 මාවලල්ල බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රති ලබාගත් උපදෙස් සහිත වාර්තාව ඇමනුම් 6 සහරාන් කාත්තාන් කුඩියේ නොමැති බව සඳහන් කරමින් 2019 ජනවාරි 5 වෙනිදා මාවලල්ල පොලිස් නිලධාරීන් කාත්තාන් කුඩියේ ග්‍රාම නිලධාරි ජස්මිලාගෙන් ලබාගත් ලිපිය ඇමනුම් 7 බුදු පිළිම සිද්ධියට අදාළව ඉන්ටර්පෝල් ලිපිය ඇමනුම් 7 මානල්ල බුදු පිළිම සිද්ධිය විමර්ශනය පැවතු සහකාර පොලිස් නිලධාරි හෙට්ටිආරච්චි කමල් පෙරරා එතුමා ජනාධිපති කොමිසම ලබා දුන් සාක්කිය ඇමනුම් 8 බුදු පිළිම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් CID සකස් කළ සංශෝධිත පරීක්ෂණ ඔබතුමාට තව විනාඩි 4ක් තිබෙනවා ඇමනුම් 9 බුද්ධ පිළිම සිද්ධිය සම්බන්ධයෙන් උසස් නිලධාරීන් ගමන් සටහන් පොතේ සානි අපේක්ෂක දැමු සටහන් සහ වනාතවිලිය සමිතිය සම්බන්ධයෙන් සානි අපේක්ෂක උසස් නිලධාරීන් ගමන් සටහන් පොත්වල සටහන් ඇමනුම් 10 මානාල බුදු පිළිම සිද්ධියට අදාළව CID එක සකස් කළ සැකසුම ඒ වගේම ඇමනුම් 11 සහරාන් කබීර් හසින් සම්බන්ධ සහරාන් හසින් සම්බන්ධයෙන් CID අධිකරණයට යොමු කළ වාර්තාව ඇමනුම් 12 බුද්ධ පිළිම සිද්ධිය අදාළ CID උසාවියට ඉදිරිපත් කළ වාර්තාව ඇමනුම් 13 සහරාන් කල්ලිය සම්බන්ධයෙන් CID ආගමන විගණන පාලකට යොමු කළ ලිපිය එම අතර මානල්ල බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් CID අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ඇමනුම් 15 සහරාන් සම්බන්ධයෙන් කරුණු අවරණය කළ පසු ඒ සම්බන්ධයෙන් CID 2019 මාර්තු 26 සස්ත විවාසල කොට්නාස යොමු කළ ලිපිය ඇමනුම් 16 CID මෙහෙයුමෙන් බුදු පිළිම සිද්ධිය අත්අඩංගුවටපත් සැකකරුවන් පිළිබඳව විස්තරය ඇමනුම් 17 බෝම්බකරු ජමීල් මොහමඩ්ගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ 2018 අප්‍රේල් 12 වෙනිදා ලබාගත් කට උත්තරය ඇමනුම් 18 ජමීල්ගේ කට උත්තරය පාදක කරගෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ අධ්‍යක්ෂක නාලසිල්ලා පොලිසියට යොමු කළ ලිපිය හා ඔහු සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් දෙන ලෙස පොලිස් ප්‍රතිනිධි හේතු සටහන ඇමනුම් 19 දින 52 කාලයෙන් පසු ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ අලුත් අධ්‍යක්ෂක ජමීල්ගේ ගැටලුවක් නැති බව ජමීල් හොඳ ළමයෙක් බව සඳහන් කරමින් පොලිස් ප්‍රතිනිධි මුරගල වාර්තාව සහ එය පිළි නොගනිමින් නැවතත් විමර්ශනය කළ ලෙස පොලිස් ප්‍රතිනිධි දු සටහන ඇමනුම් 20 නොවැම්බර් 20 දින දුන් දුක්ගන්නාරාල රවි බණ්ඩාර සෙනවිරත්න කියන්නේ අපි සෙනවිරත්න සීනියටි ඇජි මහතා ජනාධිපති කොමිෂන් ලබා දුන් සාක්කිය ඇමනුම් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු දින විමර්ශන සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සානි අබේසර මහතා ලබා දුන් නියෝග මාලාව 22 සැකකරුවන්ගෙන් හා සාක්කිවරුන් ප්‍රකාශ වාර්තා කරද්දී අනාවර ගත යුතු කාරණා 60ක් ගැන සඳහන් කරමින් සානි අබේසර මහතා ලබා දුන් නියෝග මාලාව ගරු මන්ත්‍රීතුමා විනාඩියක් ඉති වෙන්නේ
පාස්කු ප්‍රහාරය අදාළව අධිචේතනා ගොනු කර ඇති සැකකරුවන් පිළිබඳ විස්තරය ඇමුණු 23 දෙක පාස්කු ප්‍රහාරය අදාළ සාහනය අපේක්ෂක මේ යටතේ අතනරුවත් ප්‍රධාන සැකකරුවන් හා ඔවුන්ගේ අනාවරණය වූ කාරණා 24 පාස්කු විමර්ශනයේ අධීක්ෂණය කළ CID නිලධාරීන් ලැයිස්තුව සහ අධීක්ෂණය වාර්තා 24 දෙක ඉවත් කරන ලද විමර්ශනයෙන් සහ අධීක්ෂණයගේ නිලධාරී වාර්තාව 25 නීතිඥ හිජාස් ඉස්මුල්ලා සහ අනිකුත් ජසීම් විරුද්ධව සාක්ෂි නොමැති බව පෙන්වන ලිපිය 26 සාහනි අභේසරේ චෝදනා අසත්‍ය බව සටහන් කරමින් CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ 20 ඔක්තෝබර් 28 දිනදී පොලිස්පති වාර්තාව 27 සාහනි අභේසරේ කුලියාපිටියේ උසාවියේ ඉදිරිපත් කළ බී වාර්තාවට අසත්‍ය කරුණු අඩංගු බවට මහාචාර්ය රොහාන් ගුණරත්න දෙරණ අලුත් පාර්ලිමේන්තු වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රකාශයේ 28 එක සාහනි අභේසර මහතා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ඒකක කළ විමර්ශන නාමයකින් ඔහු නිදහස් කළ නිදහස් බවට ලිපි 9 28 දෙක සාහනි අභේසර සියලු හිගුවට උත්සාහ දීමනා ගෙවන ලෙස පොලිස් කොමිසම ජූනි 6 2023 තත්පරයයි අවසාන එක ලේකම් යොමු කළ ලිපිය පොලිස් කොමිසම ඒ නිසා අවසන් කරනවා මම ගරු මුලස්සේ මන්තුමනේ විශේෂයෙන්ම මේ කරුණු කාරණාත් එක බොහොම පැහැදිලි මහමොළ කරුවා කවුද ක්‍රියාත්මක කරේ කවුද කියන එක ඒ වගේම වැරදි ප්‍රවෘත්තියක් යනවා ඒකත් නිවැරදි කරනවා ඊයේ පෙරේදා ඉරාන අගමැතිරිය ආපු වෙලාවේ අපි එතුමාව හම්බවුනේ නැහැ කියලා අපිට තානාපති කාර්යාලයෙන් අපේ නායකතුමාට ඒ පොයින්ට් එක හම්බුනේ නැහැ අපි ඩිනර් එකට ගියේ නැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන ඩිනර් වලට සජිත් ප්‍රේමදාස මහත්තයා යන්නේ නැති නිසා බොහොම පැහැදිලි ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.